අද දැසන මහනුවරට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දල්දා වහන්සේ වැඳපුදා ගනිමින් ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්ලුතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදුටුවා. අර ගුරු සංගමයෙන් කරපු එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. 2022 ගුරුවරුන්ට ඒ ශ්‍රේෂ්ඨයටම පරි වැඩි කරනවා. අපි ආයේ 3000 ඉඳන් 10000 වෙනකම් සම්මස්තයක් ඇටියට 7000 8000ක් වැඩි වුණා. ගිය අවුරුද්දේ තීරණය කරන 10000 දිනය ගැන ස්වාමීන් වහන්සේ සමහරු මට කිව්වා එකෙන්ට දෙන්න එපා කියලා 2022 පරි වැඩිවීමක් තිබුණ නිසා. දැන් ඇත්ත වශයෙන්ම මම කිව්වා නෑ එයාට දෙන්න අපි සියලු දෙනාටම දෙමු. දැන් බලනකොට සාමාන්‍යයෙන් ඒ අය අනික් අයට 10000 ලැබුණාට මේ අයට 13000 ඉඳන් 27000 වෙනකන් ලැබිලා තින් අනික් අයගේ ඉල්ලීම් ඉෂ්ට කරන්න නැතුව මේක කළොත් තව ප්‍රශ්නයක් එනවා. අපිට ඉස්සෙල්ලා තියෙන්නේ අනික් අයගේ ඉල්ලීම් ටික ඉෂ්ට කරන්න. මෙතෙන්ට එන්න. මොකද මෙතන දෙවරක්. ඒත් මේකයි ප්‍රශ්නේ. මේක කළොත් සමහර අය කියනවා අපිටත් එහෙනම් 2022යි මේකයි තුනම දෙන්න කියලා. මේක හැම කෙනාටම දෙන්න ඕනේ. ඊට පස්සේ මේ ගැන අපිට වෙනම කතා කරන්න. මොකද විවිධ සමිතිවල විවිධ අදහස් තියෙනවා. කරන්න පුළුවන් නේ මෙච්චරයි කියලා කියනවා. අපි කිව්වයි ඒක පිළිගන්නේ නැහැ. ඒකට කියන්නේ එයාගේ ඉස්සෙල්ලා ගන්න. ගුරුවරුන් එක්ක ඇච්චර ප්‍රශ්නේ නැහැ. ගුරු සංගම්මෙක් ඔය ප්‍රශ්නේ තියෙනවා. දැන් මම කොමිටියක් පත් කළා තියෙනවා. 25 වර්ෂයේ ඉඳන් මේ ටික ලබලා දෙන්න ස්වාමීන් වහන්සේ. කොහොමත් මේ ගිවිසුම් මන්වත් අපිට වියදම් කරන සීමාවක් තියෙනවා. මේ අවුරුද්දේ හැම එක්කෙනාට ගුරුවරුන් එක්ක සින්නක් කරොත්ුයි නිවාසයිතිය අපි ලබලා දෙන්න ඉන්නේ. එන අවුරුද්දට කොහොමත් මම හිතන්නේ ආර්ථික යන විදිහට අපිට යම්කිසි සහනයක් දෙන්න පුළුවන් වෙනවා. ඒ අන්තිමට 27 වෙනකොට අර දීමන පඩි ඔක්කොම අරගෙන එක ක්‍රමවේදයක් අපිට හදන්න පුළුවන්. මේ විශේෂව කරන්න ගියොත් ප්‍රශ්න වෙනවා. අපිට ඒක සහනාධාර දෙන්නේ අනික කොහොමවත් අය බලන්නේ මේ කෘෂිකාර්ම නවීකරණයේ ස්මාර්ට් ඇග්‍රිකල්චර් ක්‍රමයේ ගෙනහල්ලා ගොවීන්ගේ ආදායම වැඩි ගම්මාන වල ආදායම වැඩි වෙන්නේ නැත්තම් රටේ කොළඹ නගරේ කොච්චර හොඳට හැදුවත් හරියන්නේ නැහැ. ඒ සල්ලි වලින් නගර හදනවා නම් කමන්නේ නැහැ. එතන විතර කොළඹ ගොඩනැගිලි ගහල වැඩක් නැහැ. රටේ අනිත් දැන් ඊයේ හරියටම බිලියන 10කට වැඩි ප්‍රමාණයක් කොම කරලා එකකතාවයකට අපු දවස ඊයේම මේගොල්ලෝ කොටුවට ගෙනාවා. අර ඒ හොඳ පණිවිඩය දෙන දවසේ ඇතේ බැලුනායක හමුදුරනේ ගැටුමක් ඇති කරගෙන මොකක් හරි දෙයක් කරගන්න තමයි ඊයේ උත්සාහ කරේ. ඊයේම කරේ ඒකම තමයි ඒගොල්ලෝ ලොකුම සෙනග ඊයේ ගෙනාවා. එනෙලා උත්සාහ කරේම ජනාධිපතිතුමා ඉන්න තැනට ගිහලා ගැටුමක් හදාගන්න තමයි උත්සාහ කරේ. ඉනන්තර ජනාධිපතිවරයා අස්කිරි පාර්ශවයේ මහනායක අධිපූජ්‍ය වරකාගුඩ ශ්‍රී ඥානරත්න ස්වාමින් වහන්සේ බැහැදුටුවා. උන්වහන්සේගෙන් ආශිර්වාද ලබාගත් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව ලබා ඇති ආර්ථික මෙන්ම මූල්‍ය ප්‍රගතිය පිළිබඳවද දැනුවත් කළා. එමෙන්ම මහනුවර නගර සංවර්ධන සැලැස්මද මහනායක ස්වාමින් වහන්සේට පිළිගැන්වුවා. බලාපොරොත්තු තිබුණේ අවුරුදු දෙක ඉවර වෙන්න ඉස්සෙල්ලා මේකට කටයුත්ත කරන්න සාර්ථක කරලා තියෙන්නේ. මොකද කිසි කාලෙක අපි මංකොලු විදේශයෙන්ම විදේශ රටවල් වලින් අපිට ආදාය උපකාර ලැබුණා. ඒ දැන් අපිට තියෙන්නේ මෙතනින් ඉදිරියට අපි මේ විදිහට ආර්ථිකය ගෙනිච්චොත් තව අවුරුදු 15කට වඩා දරුණු වෙනවා අපිට ගොඩෙන්න බැරි. ඒකයි මම ආර්ථික පරිවර්තන ගෙනාවේ සම්මත කරන්න කියලා. අපි දැන් අපනයන ආර්ථිකයකට යන්න අපිට පස්සේ හිටපු වියට්නාමේ වගේ ඉස්සරහට ගියේ මෙතන ඉඳන් අපේ ගමන යන්න තියෙනවා 2032 වෙනකන් අපිට දැන් තියෙන එකන්තුවේ යන අපේ මුල්‍ය කටයුතු පාලනය කරන්න.